ගොවිජන සේවා මධ්‍යස්ථානය සහ තදාසන්න ප්‍රදේශයේ බලය තහවුරු කර ගනිති. පුදුකඩිරිප්පු රජයේ රෝහල කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් රණවිරුවන් එම ප්‍රදේශයෙන් තවත් කිලෝමීටරයක් දක්වා ඉදිරියට ගොස් සිටින බව ජාතික රූපවාහිනී විශේෂ වාර්තාකරු සමන් කුමාර රාම වික්‍රම පවසයි. ගොවිජන සේවා අධ්‍යස්ථානය අවට ප්‍රදේශයේ බලය ඉක්ුත් පැය 24 තුළ පැවති දරුණු ගැටුම් වලින් පසු අත්පත් කර ගැනීමට වන්නිබිහිමේ 58 වන සේනාංකය සමත් වුණා. එම සේනාංකය ඊයේ පුදුකුඩුරිප්පු රජයේ රෝහල අත්පත් කර ගැනීමෙන් පසු එතෙන් සිට කිලෝමීටරයක් පමණ දුරට දැන් ගමන් කර තිබෙනවා. ගොවිජන සේවා මධ්‍යස්ථානය හා අවට ප්‍රදේශයේද එල්ටීටී නම් කර තිබූ ඔවුන්ගේ අධි ආරක්ෂිත කලාපයට අයත් වූවක්. එල්ටීටීඊ නායකයන්ගේ නිවාස කාර්යාල මෙන්ම පුදුකුඩු ඉරිප්පු රජයේ රෝහල එල්ටීටීට ඊයේ අහිමි වීමෙන් පසු ඔවුන්ට ඉතිරිව තිබූ එකම රෝහල පිහිටියේද මේ ස්ථානයේයි. මෙම රෝහල හැඳින්වෙන්නේ පොන්නම්බලම් අනුස්මරණ රෝහල ලෙසයි. දෙමහල් ගොඩනැගිලි තුනකින් යුත් මෙම රෝහල නවීන ශල්‍යාගාර පහසුකම් වලින්ද යුක්තයි. ඊයේ පුදුකුඩු ඉරිප්පු රජයේ රෝහල එල්ටීටීට අහිමි වීමෙන් පසු මෙම රෝහල කෙසේ හෝ රැකගන්නා ලෙස එල්ටීටීඊ නායකයන් මෙහි සිටි සමාජිකයන්ට දැඩි ලෙස ප්‍රකාශ කරනු ඔවුන්ගේ සංනිවේදන පද්ධතියෙන් අකණ්ඩව ඇසුණු විධානයයි. එහෙත් අද 58 වන සේනාංකය රෝහල මුළුමනින්ම වටකිරීමෙන් පසු එල්ටීටීය රෝහලේ ගොඩනැගිලි පුපුරව හැර තිබෙනවා. එහෙත් හමුදාවට ඉන්හානියක් සිදු වී නැහැ. මෙම රෝහල එල්ටීටීඊ නායකයන්ගේ සහ ඔවුන්ගේ මහවීර පවුල්වල පෞද්ගලික රෝහල ලෙස භාවිත කර ඇති බව පැහැදිලියි. බලරාජ් ඇතුළු එල්ටීටීඊ නායකයන් රැසක්ම මියගොස් ඇත්තේ මේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී. ඔවුන්ගේ ඡායාරූප ප්‍රතිකාර ලබාගත් වාට්ටුවල අලවා ඇති අතර බලරාජ්ගේ නමින් ශල්‍යාගාරය නම් කර තිබෙනවා. විදේශීය ස්වේච්ඡා සංවිධානවලින්ද මේ රෝහලට වෛද්‍ය උපකරණ හා ඖෂධ ලැබී තිබෙනවා. රෝහල මෙන්ම මේ අවට වූ එල්ටීටීඊ මහවීර පවුල්වල නිවාසද හමුදාව ප්‍රදේශයට ඇතුල් වන විට බෝම්බ අටවා පුපුරව හැරීම අද දෙක ගත හැකි වූ කරුණක්. මෙම නිවසද එවන්නක්. ගෙන්ගෙට පීරමින් ඇදෙන හමුදා සමාජිකයන් කිහිප දෙනෙකුම මෙම මර උගුල් හේතුවෙන් තුවාල ලැබුවා. මෙම අවධානම් ප්‍රදේශය තුළ ඉතාම සූක්ෂම ලෙස කාලය ලබා ගනිමින් ඉදිරියට ගමන් කිරීමට හමුදාවට සිදුව තිබෙනවා. ඉදිරියට ඇදෙන සොල්දාදුවන්ට සහාය වෙඩි බලය යුද ටැංකි මගින් අකණ්ඩව ලබා දෙනු දැකගත හැකි වුණා.